හැමදාම සතියේ දවස්වල ඉස්කෝලේ බලන්න ලොකු පොඩි හැමෝම ටීවී එක ළඟට එකතු වෙනවාට කිසිම සැකයක් නැහැ. ඇත්තටම පුංචි එවුන්ගේ අහිංසකකම දංකාරකම ඒ විතරක් නෙවෙයි ළමයින්ට පණ වගේ ආදරය කරන ගුරුවරියන් දැක්කහම තමන්ගේ පොඩි කාලේ මතක් වෙනවට කිසිම සැකයක් නැහැ. ඉතින් ඉස්කෝලේ කියන්නේ දවසින් දවස රසිකයන් පිස්සුවෙන් වගේ අසාවෙන් බලන කතාවක් බවට දැන්ටමත් පත් වීගෙන යන්නේ කියන එකට නම් ඉතින් අමුතුවෙන්ම මං උදාහරණ දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඉස්කෝලේ කතාව ඇතුලේ හරිම දුක්බර කතා කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් විහාරගේ කතාවත් හරිම දුක්බරයි. ඉතින් මේ කතාවේ ඇතුලේ විහාරෙට සිද්ධ වෙලා තියෙන්නේ අම්මා තාත්තගේ බලකිරීමට සල්ලිකාරයෙක්ව බඳින්න. හැබැයි ඉතින් රොෂාන්ට තියෙන්නේ සැකය විතරයි. ආදරයක් නැහැ. 39 වෙනි කොටස බලපු හැමෝටම ඒක පැහැදිලි. හැබැයි ඉතින් 40 වෙනි කොටසේදී අනිවාර්යයෙන්ම රොෂාන් රන්දිකගෙන් පාඩමක් ඉගෙන ගන්නවා කියන එක නම් ස්ථිරයි. ඒ කියන්නේ සිකුරාද කොටසේදී විහාරව රොෂාන් ගෙට ඇදගෙන ගියානේ. ඉතින් රොෂාන් විහාරයට බණිනවා අන්තිම කැත විදිහට. පුළුවන් තරම් ඉවසන රන්දික බැරිම තැන ගෙට ගිහින් රොෂාන්ව එළියට ඇදලා දානවා. විතරක් නෙවෙයි රන්දික කියනවා ගෑනුන්ට චණ්ඩිපාට් දාන්න නම් වෙන තැනක් හොයාගන්න කියලා. ඉතින් රොෂාන් බයටම පිට වෙලා යනවා.